දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේ ගල්ලේදී උත්කර්ෂවත්ව පැවැත්ුණා. ඒ පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි. මෙහි ප්‍රධාන දේශනයේ පැවැතුනේ ප්‍රවීණ සාහිත්‍යදර සෙන්රත් ගොන්සල්කෝරාල මහතායි. සාහිත්‍ය දාරා සංග්‍රහව ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වීමෙන් අනතුරුව ඒ මහතා විසින් මහා සංඝරත්නයට එය පිළිගැන්වුවා. ජීවිතේ එක්වරක් පමණක් හිමිවන රෝහණ රන්සිලු සම්භානයේ හිමි වූයේ ග්‍රන්ථ කතුවර පූජ්‍ය වලතර සෝභිත අනුනායක ස්වාමින් වහන්සේටයි. දක්ෂිණ කලා විභූෂණ සම්මාන මෙන්ම साहित्य तनंगवल जयग्रह कैंट त्याग सह साहतिक प्रधान सिदुकिरुना ජාත්‍යන්තර සංඥා භාෂා දින සැපරුම් උත්සවයේ බත්තරමුල්ල සෙත්සිරිපායේදී ඊයේ පැවැතුණා. මෙහි ප්‍රධාන දේශනයේ පැවැතුවේ සංඥා භාෂා පරේක්ෂක මහාචාර්ය මොහොමඩ් රසක් මහතායි. ජාතික සංඥා භාෂා ගීතය මෙහිදී එළිදැක්වුවා. නර්තනාංග රසකින් උළෙල වර්ණවත් වුණා. ත්‍යාග සහ සාතිකපත් ප්‍රදානයද සිදු කෙරුණා. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා දර්ශනී කන්නාරත්න මහත්මිය මෙහිදී පැවසුවේ ශ්‍රවණාබාධිත අය වෙනුවෙන් තම දෙපාර්තමේන්තුව වැඩසටහන් රසක් ක්‍රියාත්මක කර ඇති බවයි.